Katharagama Deviyo vadinnavilla kaavadi natanawa api ona taram dakala thiyena tamange bhaktiya pennwima udesa kokuwala ellila pawa sama devi kenek aashrayama thiyena me wage putu pooja utsava waladi bhaktikeyo tamange gaurawa adare pala karana den Katharagamata api yanneth Katharagama Deviyan vadinnata unwanhaseeta namaskara karanna unwanhasege aashirwade laba ganna namuth boho kaalayak indala kiyena deyak thamai indika me Katharagama Deviyo me sthane nahi kiyala unwanhaseeta wenwecha ekama tana Sri Lankawe thiyena pradhana devalaya Katharagama devalaya e sthane උන්වහන්සේ නැත්තම් කොහෙද ඉන්නේ? ඔව් ඔය මේ කතාව මම හිතන්නේ මතුවෙන්නේ අපේ අතන අපවත්ියෝ දාලා අතිපූජනීය බලංගොඩ ආනන්ද මෛත්‍රී අග්‍රමහාපණ්ඩිත මහ ස්වාමීන් වහන්සේ විසින් කළ ප්‍රකාශයක් එක මොකද උන්වහන්සේ එක්ක තැනකදී මම හිතන්නේ මේ සඳහන් කරනවා මේ කතරගම දෙවියන් වැඩ ඉන්නේ ඔක්කම් පිටියේ කියන මොණරාගල දිස්ත්‍රික්කයේ වෙනත් ගල් ගුහාවක භවන අනුයෝගීව කියලා. දැන් මේ කතරගම දෙවියන් ගැන කතා කරන්නට කලින් විශේෂයෙන්ම Katharagama Deviyan කියන සංකල්පයේ මූලික වශයෙන් පැන නගින්නේ Hindu ආගම ආශ්‍රයෙන්නේ. ඒ නිසා Hindu ආගම ගැන පැහැදිලි නොකර Katharagama Deviyan ගැන කතා කරන්න ටිකක් අමාරුයි මයිරි. Hindu ලෝකයේ මේ ආගම අතරින් දාර්ශනික දහමක් සහ ජනප්‍රිය දහමක් වශයෙන් කොටස් දෙකකට බෙදලා තියෙන ආගම් දෙකයි තියෙන්නේ. අනිත් හැම ආගමකම දාර්ශනික පැත්තයි ජනප්‍රිය පැත්තයි දෙකම එකයි. ඇත්තම සමහර ආගමවල දාර්ශනික පැත්ත ඉතාම අවමයි. නැහැ කියලා කියන්න බෑ අඩුයි. බුදු සමයේ තිබෙනවා දාර්ශනික බුදු සමය සහ ජනප්‍රිය බුදු සමය. මේ අපි දන්නවා මේ ජනප්‍රිය බුදු සමය කියන්නේ මේ මල් පහන් පූජා කරන, සුවඳුන් පූජා කරන, ධාතු වන්දනා, බෝධි වන්දනා කරන එකනේ. හැබැයි බුදුන් වහන්සේගේ බුදු සමයේ සැබෑ හරය එක නෙමෙයිනේ. සැබෑ හරය මේ සත්‍ය අවබෝධ කර සසරෙන් එතර වීමේ පටිසමුපාදයේ චතුරාර්ය සත්‍ය අෂ්ටාංග මාර්ගයේ ඇතුළු මේ නිර්වාණගාමිනී පටිපදාවනේ. දාර්ශනික බුදු සමය වෙන්නේ. මේ වගේ Hindu ධර්මයේ තිබෙනවා දාර්ශනික Hindu ආගම සහ ජනප්‍රිය Hindu ආගම කියලා දෙකක්. දාර්ශනික Hindu ආගම නිර්මාණය කරන්නේ ඉන්දියාවේ පහළවුණු මහා ජගත් ගුරුවරය ඔහු ගැන මම පස්සේ වෙලාවක වෙන විස්තරයක් මම කියන්නම් ආදි ශංකරතුමා ශ්‍රී ශංකරාචාර්යතුමා එතුමා තමයි දාර්ශනික Hindu සමය ගොඩනගන්නේ ඒ දාර්ශනික Hindu සමය තුළ ඇත්තම පුද්ගල දෙවිවරු නැ මේ දේව නමින් නහඳුන්වන්නේ මයුරි විශ්වයේ තිබෙන ශක්තියින් නැතුව පුද්ගලයෝ නෙවෙයි නමුත් මේක මේ ජනප්‍රිය බුදු සමය මේ Hindu සමයට එද්දී පූජකයන් විසින් වන්දනාමාන කිරීම සඳහාත් යම් ආකාරයකින් අධිකතර ලෙස මුදල් උපයා ගැනීම තමන්ගේ සුඛ විහරණය සලසා ගැනීම මාර්ගයක් ලෙසත් දේව වන්දනාව අතිශය ජනප්‍රිය වන්ටමකට ගේනවා. එතකොට ඒ දේව වන්දනාව හරහා එන දෙවිවරයෙක් තමයි මේ ඔය කතරගම ආරමුගන එහෙම නැත්නම් මේ කතරගම දෙවියෝ ස්කන්ධ කුමාර කියලා කියන්නේ. එතන හින් මේ ජනකතාවල කියනවා එතුමා ඉන්දියාවේ ඉඳලා ලංකාවට ඇවිල්ලා තාරකසුරය පරාජය කරලා සුරාසුර යුද්ධයේදී සුරයන් ආරක්ෂා කරගත්ත ඒ නිසා දේව සේනාධිපතිවරයා වෙනවා මොනරේ කුපිට අසුන්ගෙන වැඩ ඉන්නවා කියලා. මේ ඇත්තම මේ ඒ මුරුගන් කියලා කියන්නේ Hindu සමයේන කතරගම දෙවියන්. ඔය අපි කතා කරන කතරගම දෙවියන් වෙන්නේ මයිරි ඇත්තම මේ මහසෙන්. මහසෙන් දෙවියන්. ඔව් අපි කිරිවේර වන්දිතිත් කියන්නේ මහසේන දේවස්ස සම්මානනීයන් නමේ කාචරග්ගාම තූපස්සටානම් කියලානේ. මහසෙන් කියන ප්‍රාදේශීය පාලකයා. තවත් මතයක් තිබෙනවා බුදුන් වහන්සේගේ ඉල්ලීම පරිදි ಭಾರತයේ සිට පැමිණි යෝගිවරයෙක් බව. තවත් මතයක් තිබෙනවා ශිව කියන ලංකාවේ හිටපු ඍෂිවරයාගේ පුත්‍රයා මහසෙන් බවේ මහසෙන් තාණ්ඩවේ වෙනි තැන්වල කියන්නේ එහෙම. කෙසේ වෙතත් මේ මහසෙන් තමයි ඔය සෝතාපන්න ඵලලාභී දෙවිවරයෙක් හැටියට පිළිගන්නේ. නමුත් දැන් කතරගම දැන් තියෙන තත්ත්වයට මම හිතන්නේ දෙවිවරයෙක් තියා ප්‍රේතීකුරුවත් ඉන්න පුළුවන් කියලා. කෙසේ වෙතත් ඔබ කෙලින්ම කියන කතරගම දෙවිවරයෙක් නැහැ කියලා කියන්නේ. දේවාල සහ දෙවියන් අතර සම්බන්ධය අර ජනප්‍රිය Hindu සමය හදන එකක්. මොකද ශංකරාචාර්යතුමන් හදපු Hindu ආගමේ හැටියට දෙවියෝ හැමතැනම ඉන්නවා. දැන් මේ විදිහට දහස් ගාණක් සෙනඟ ලංකාව වටෙන්ම ගිහිල්ලා බුදු පූජා කරන බස්නායක නිලමේවරුන් වැඩ සිටින කතරගම දෙවියෝ නැහැ කිව්වම හරි ප්‍රශ්නයක් නේ. ඒ හින්දම තමයි කතරගම දෙවියෝ ඉන්නත් බැරි. එච්චර එක කරන දේවල් ව්‍යාජය කියලා උන්වහන්සේ. ව්‍යාජය කියන එකට වඩා ඇත්තටම මේ දැන් මාර්ගඵලලාභී භවනානුයෝගී දේවතාත්තක ඉන්න කෙනෙක් වඩා ඕනෑම මාර්ගඵලලාභී සහ මේ දාර්ශනික බුදු සමය අනුගමනය කරන කෙනෙක් කැමති හුදකලාවට නිහඬ බවට ඔය වගේ කෙනෙක් නැහැ. ඇයි නමරු යතර. ඒ මෙතෙන්ට ගිහිල්ලා මේ අසරණ අහිංසක ජනතාව තබන පූජා එතකොට කතරගම දෙවියෝ බාර ගන්නන්නේ ඔය හැම මහේශාක්‍ය දෙවිවරේ කැටතෙම ඉන්න අල්පේශාක්‍ය දේව කොට්ටාෂ. එතකොට දේව කොට්ටාෂ සහ යම් යම් අමනුෂ්‍ය කොට්ටාෂ. ඒ කියන්නේ මේ දෙවියන්ගේ පොඩි අය. ඔව්. දෙවියන් මෙතන ඉන්නවා. ඔව්. සමහර මෙතිවතුරුන්ගේ චක්ගෝලේ ඉන්නේ ගම්වල සමහර වැඩ කරලා දෙන්නේ අල්ලස් අරගෙන. ඒ වගේ ඇත්තම ඔය පළතුරු ආදී දේ ඇත්තම මේ දෙවිවරුන්ට එහෙම අවශ්‍යතාවයක් නැහැ. මේ ඇත්තම මේ ඔය දුන්න පල්ලියට ගන්න නැහැ.
ඕනේ ගන්න අවශ්‍ය නැහැ අත්‍තරමයි. මොකද දේව කියලා කියන්නේ සද්දා සීල සුතචාග පඤ්ඤා කියන සීක බල දිනු කරලා ඉතා ඉහළ භවයක් ලැබු කෙනෙක්. ඒ නිසා මේ දෙවිවරුන්ට එහෙම මේ අපි හිතන්නේ දෙවිවරු ගැන මේ ඉතියෝපියා වගේ ඉන්න කොටසක් කියලා එකක්. දෙක තමයි ඔය කාබයිට් ගහන පළතුරු කෑවොත් එහෙම අර අපිට වගේම දෙවිවරුන්ටත් බග්ගඩ් රෝග හැදිලා වෙන ප්‍රශ්නයක් එනවා. දැන් මෙතෙන්දී ඉන්දික මේ සාමාන්‍ය පොදු ජනතාව හිතන්නේ කතරගමට ගිහිල්ලා පූජාවට්ටියක් තියෙන එක කරන්න ඕනේ නැහැ කියලා. නෑ අත්‍තරම මේ පූජාවට්ටියක් තැබීමේ සංස්කෘතික අර්ථයක් තිබෙනවා. සහ ඔය පළතුරු ආදී ඒ සුගන්ධය ආග්‍රහණය කරන ගන්ධබ්බ කායික දේව කොටාෂය ඉන්නවා. මේ ගැන තියෙනවා සංයුක්තනිකායේ ගන්ධබ්බ සංයුක්තයේ වෙනම විස්තරයක්. ගස්සල මුල් පොතුස් මල් සහ පළවල සුවඳාග්‍රහණය කොට ජීවත් වෙන කොටසක් ඔබට බලන්න පුළුවන් සංයුක්තනිකායේ ගන්ධබ්බ සංයුක්තයේ. ඒ ගන්ධබ්බ කියලා කියන්නේ අර බෞගසරින ගන්ධබ්බය නෙවෙයි ගන්ධබ්බ කායික බුහුමාරු දෙවිවරු. දැන් මට කෙටියෙන් කියන්න ඉන්නක දැන් මෙතෙන්ට ගිහිල්ලා පූජාවක් තිබ්බ කියලා වැරද්දක් නැහැ. වැරද්දක් නැහැ. ඇත්තටම ප්‍රතිඵලයක් ලැබෙන්නත් පුළුවන්. මොකද ඒ ලබා ගන්න හැබැයි ලෞකික වශයෙන්. ඒ කියන්නේ ඒක මේ මහා ප්‍රතිඵලයක් නෙවෙයි. මේ ලෞකික වශයෙන් යම් ප්‍රතිඵලයක් ලැබෙන්න පුළුවන්. නමුත් ඇත්තටම අපි කරන්න ඕනේ මේ මහසෙන් මත කතරගම දෙවි මේ හැම දේව මේ 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 දේව කතාවක හෝ දෙවියන් සම්බන්ධ හැම දර්ශනයකම අවසානයේදී අපි කළ යුතු දේ වෙන්නේ පූජාවට තියෙන කමක් නැහැ. දැන් පොඩි ළමයි සීනි බෝල කෑර කමක් නැහැ. ප්‍රශ්න තියෙන්නේ බත් කන්න නැත්තන්නේ. ඒක මේ පුද පූජා කරාට කමක් නැහැ. හැබැයි ප්‍රශ්න තියෙන්නේ අපි කරන්න ඕන අධ්‍යාත්මික ප්‍රධාන කාර්ය නොකර ඒකට මුල් තැල දෙනවා නම් අර ප්‍රධාන ආරගන්නේ සීනි බෝල කනවා වගේ. ඒකයි කතරගමට ගිහිල්ලා සුදු වැඳගෙන මේක දුන්න පමණින් වැඩේ හරියන්නේ නැහැ. ඔව් නෑ මේ මේක දුන්න පමණට වඩා අර මහකමසේකර ප්‍රබුද්ධ පොතේ කියන කතාවයි කරන්න ඕනේ. බුදුවරයෙක් වීමේ පහසුම මග බුදුවරයෙක් මේ සිතා ගැන්මය. දෙවිවරයෙක් වීමේ පහසුම මග දෙවිවරයෙක් මේ සිතා ගැන්මය. සිතා එලෙසට දිවි ගෙවීමය. ඒ නිසා ඔබත් දේව තත්වයට බ්‍රහ්ම තත්වයට පත් වෙන්න උත්සාහ කරනවා මිසක් ඒ කියන්නේ මේ 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 පිහිට ලැබීමත් එක්ක මොකද මේ මේ ඇත්තම මේ දේව තත්වයට බුදුදහමනුපත් වෙන්නේ මිනිස් ලෝක ඔබ අපෝ වගේ